සුබ දවසක් කියලා ඔයාලවද සාදරයෙන් පිළිගන්නවා මදු ස්වීට් හෝම් YouTube channel එකට. ඔයාලා ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ ගෙදර අලු කෙසෙල් කුවේල වුණාට පස්සේ අලු කෙසෙල් එළි ටික විසික් කරන එකනේ. ඉතින් ඒ වුණාට අලු කෙසෙල් එළි කිසිම දවසක විසික් කරන්න එපා. මොකද අලු කෙසෙල් එළි වලත් ගුණය ගොඩක් තියෙනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා මේ විදිහට වෙනදට විසික් කරන එළි වලින් කොහොමද රසවත් බෙදුමක් හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු අපේ මේ බෙදුම හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරේ නැති කෙනෙක් නම් දැන්ම පහල තියෙන subscribe button එක click කරලා මේ දැම්ම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ තියෙන අලු කෙසෙල් එලි මම ඔයාලට එදා කිව්ව දවසක අලු කෙසෙල් එලි කපලා සුද්ධ කරනකොට ගෙඩිය වගේම මේ ලෙලි ටිකක් දාගන්න දෙහි ටිකක් දාපු වතුරකට. ඉතින් මම මේක කළා තියෙන වතුර පොඩ්ඩකට දෙහි ටිකක් දාලා තමයි මේ තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේක කහට පොඩ්ඩක්වත් අල්ලලා නැහැ. ඒ වගේම ලොකු බීලුණු ගෙඩියක් දෙහි කැබැල්ලා කරපිංචි සල්පයක් තෙල් සල්පයක් රසානුව කෑලි මිරිස් ටික රසානුව ලුණු ඔයාලට පුළුවන් තව එකතු කරගන්න මේකට ඕන නම් රම්පි ටිකක් ඒ වගේම උම්බල කඩ එහෙම නැත්නම් කරවල කෑල්ලක් වුණත් ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන්. අපි බලමු දැන් මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් මම දැන් අපේ මේ පොතු ටික මෙන්න මේ විදිහට හීනට ලියා ගන්නවා. ඔන්න ඉතින් මම දැන් අපේ ලී ටික කපාගෙන ඉවරයි. දැන් තින්න අපේ බෙදුම හදාගන්න. මම දැන් භාජනයේ ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් කරගන්නවා. තෙල් ටික රත් වෙගෙන උකට ඒකට අපි කපාගත්ත පොටු ටික ලුණු කරපිංචි ඒකට දාලා හොඳට කවුලක් කරගන්න. ඊළඟ මම මේකට කෑලි මිරිස් ටිකක් රසානුව ලුණු දාලා මේ විදිහට පිරෙනේ වහලා අපි අලු කෙසෙල් ටික හොඳින් තැම්බෙනකන් තැම්බ ගන්න ඕන. ඔන්න ඉතින් අපේ දැන් අලු කෙසෙල් පොතු ටික හොඳින් තැම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ දැන් අලු කෙසෙල් බෙදුම හරි. ඉතින් මම මේ අවස්ථාවේදී මේක ඕෆ් කරලා දෙහිස්ම ටිකක් එකතු කරනවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ අදවසේ අපි හදාගත්ත අපේ රසවත් අලු කෙසෙල් පොත බැදුම. ඉතින් ඇත්තටම මේක හදාගන්න ලේසි, ගොඩක් වෙලා යන්නෙත් නැහැ. ඉතින් මම කලින් කිව්ව වගේම ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් මේකට හාල් මැස්සු ටිකක්, කරවල ටිකක්, එහෙමත් නැත්නම් උම්බල කර ටිකක් වුණත් එකතු කරගන්න. ඉතින් හැමදාම අලු කෙසෙල් හදනකොට අපි කරන්නේ අලු කෙසෙල් ටික සුද්ධ කරලා පොතු ටික විසික් කරන එක. ඉතින් ඕන දැන් ඔයාලට අලු කෙසෙල් පොතු ආයෙ නම් විසික් කරන්න ඕන වෙන්නේ නැහැ. මම නම් හැමදාම මේ ටික විසික් කරන්නේ නැහැ. ඉතින් මේ වගේ රසවත් කෑම දැනගන්න ඔයා subscribe කරේ නැත්නම් අපේ channel එක දැම්ම subscribe කරලා අදම අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම පුංචි like එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාගේ වටිනා අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් ඔයාලව හම් වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්.